එහෙනම් අම්මේ මං ගිහිල්ලා මේ බඩු ටික විකුණලා එන්නම්. හෙට නත්තලුත් එනවනේ අම්මේ. අනික අම්මගේ බෙහෙත් ගන්නවත් සල්ලි නැහැ. අනික කෑමටවත් මොකුත් නැහැ. ඒක හින්දා මම ඉක්මනට ගිහිල්ලා මේ බඩු ටික විකුණලා මගේ අම්මට බෙහෙතුත් අරගෙන එන්නම්. මං එනකන් අම්මා පරිස්සමෙන් ඉන්න ඕනි. තේරුණාද? අනේ මයි කොල්ලා කොච්චර මහන්සි වෙනවද බලන්නකෝ පුතේ. මං හින්දා පුතාටත් වදේ නේද? මට තේරෙන්නේ නැහැ පුතේ. මේ අමාරු කවදා හොඳ වෙයිද කියලා. එක්ක මැරිලා යනවා නම් එක බෙහෙත් කොච්චර බිව්වද? අනිකේ බෙහෙත් වලට යන සල්ලි. අනේ මන් දන්නේ නැහැ පුතේ. මන් දන්නේ නැහැ. ඕකනේ ඉතින් අම්මේ. අම්මා ඕනට වඩා හිතනවනේ. මං අම්මට හැම දෙයක්ම කරනවා. ඒකයි අම්මේ මම මෙච්චර මහන්සි වෙන්නේ. අම්මව මට කවදාවත් වදයක් නෙවෙයි මගේ රත්තරන් අම්මේ. දැන්වත් කියන දේ අහලා ඔහොම හාන්සියලා ඉන්නකෝ. මං ඉක්මනට ගිහිල්ලා මේ බඩු ටික විකුණලා මගේ අම්මට බෙහෙත් ටිකක් මං අරගෙන එන්නම්. එහෙනම් මං යනවා අම්මේ. අනේ මගේ පුතාට දනදා හාන්දුරංගෙම පිහිටයි. පරිස්සමෙන් මගේ පුතේ. අඩෝ රාජු, හෙට නත්තලුත් එක්ක නේවං. කිසි වාසියක් නැහැ. අඩෝ අතේ සතේ නැතුව ඉන්නේ බං. නැද්ද උඹලඟ ගියක්වත්? හෙට සෙට්ටලා පාටියක්වත් දාමු බං. මොකද්ද බං? ඔහොම ඉඳලා නම් බෑ. කොහෙන් කියලා සල්ලි හොයන්නද බං? එහෙනම් ඉතින් රොබරියක් තමයි දෙන්න වෙන්නේ. අම්මට සිරි. ඉතින් රොබරියක් දෙමු බං. සල්ලි හම්බෙනව නම් මොනවා කරත් මොකද? උඹ ප්ලෑනක් ගහපන්. මම එකෙන්ම උඹට ඉතින් සප් එක දෙනවා. උඹ ඉතින් ඔය වගේ වැඩවලට ඉතින් රුසියා කියලා ඔක්කොම දන්නවනේ මං ඉතින් ගමේ. උඹට කියන්න උපුලා මං එදා මේ පාක් එකේ ඉද්දි මෙතනින් ඩයල් ලැබ්බන් හැමදාම හවසට ජොගින් කරන්න එනවා. හරිද? උඹට කියන්න බං උගේ කරේ දාලා තිබ්බ මාලයක් ලොවෙත් රුපියල් ලක්ෂ 5කට වඩා මාලේ වටිනවෑ. ආයි උඹට කියන්න බං ඌට තමයි අපි ගේමර දෙනව නම් දෙන්න ඕනි. අනික බං හවසට පාක් එකේ ඇති බලු බල්ලෙක් නෑනේ බං. ඌ හැමදාම හවස පහ වෙද්දි දුවලා ෂේප් එකේ ගෙවල් පැත්තට යනවා. අපි ඒ අනාතරතුරේදී තමයි බං උගේ මාලෙට ගේම දෙන්න ඕනි. මොකද කියන්නේ ඒ මාලෙට අදම ගේම දුන්න කියන්නේ අපිට ඉතින් නත්තල ජයෙන් ජයම තමයි යෑ. මොකද කියන්නේ උපුලා? මොකක් ලක්ෂ 5කට වඩා වටිනවා යකෝ. එහෙනම් ගේමක් දෙමු. අය මොනවද හිතේ තින්නේ? ගේමක් දෙමු බං. මං අය එකෙන්ම උඹට සප් එක දෙනවා රාජු ඈ. එන්න 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 නෝනා මාත්‍යා, නෝනා මාත්‍යා. හොඳම ජාතියේ සෙල්ලම් බඩු නත්තලට අඩුවට දෙනවා, නත්තලට අඩුවට දෙනවා. එන්න 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 අපෙන් විතරයි. එන්න 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 නෝනා මාත්‍යා. පුංචි ලරුවට ඇරන් දෙන්න. ටෙඩියෙක් රුපියල් 200යි, තාරාවෙක් රුපියල් 300යි. එන්න එන්න නෝනා මාත්‍යා. නත්තලට විතරයි මේ ඔෆර් එක. එන්න 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 හැමෝම එන්න. නත්තලට අපෙන් විතරයි අඩුවට සෙල්ලම් බඩු. ලස්සන ලස්සන බොනික්කෝ, ලස්සන ලස්සන ටෙඩිලා, ලස්සන ලස්සන තාරාවෝ. එන්න එන්න අද විතරයි, අද විතරයි. අප්පෝ රාජු බලපංග අර අරක කෑක ගහනනේ බං. එන්න කියලා බලපංග. යෝ මොකෙත්ද බං උ? අඩෝ ඒ උඹ ඔය කැප් එක දැම්ම කියලා උඹ හිතන්න එපා. නත්තල් 100 කියලා මෙතනින් යනවනම් කටවාගෙන පාඩුවේ ඵලයන්. නැත්තම් උඹේ සෙල්ලම් බඩු ටික ඔබනවා බලපං කටේ පොඩි එක. අයියේ සෙල්ලම් බඩු තියනවා අඩුවට දෙන්නද? අයියලාගේ මල්ලිලාට නංගිලාට එහෙම දෙන්න පුළුවන්. හෙට නත්තල්ලින්ද අඩු කරලා දෙන්නම්. මොකද කියන්නේ අයියේ? අඩෝ මේ අඩෝ ඔයිට වඩා හොඳයි උඹ ගිල්ල හිඟා කෑවනම් බං. ඕවා ගන්න කවුද කියපංකෝ? නයි මල්ලක් වගේ පොඩි මේ බකට් එකන සෙල්ලම් බරු ටිකක් කොහෙන්ද ඇහිඳගෙන මොනවද බං ඔය කරන ලැජ්ජ නැති වැඩ? නිකන් පාඩියෝ ඵලයන්. ඕවගෙන් කවුරුත් බඩු ගන්න බං. අයියෝ අයියෝ. අඩෝ රාජු එහෙම කියන්න එපා බං. බලපංගුගේ කැප් එක හරියට නිකන් ඌ පිනෝකියෝ වගේ බං පේන්නේ. ඒ අඩෝ ඔය කැප් එක ගලවපන්. කැප් එක ගලවලා ඔය සෙල්ලම් බඩු ටික කොහෙට හරි විසිකලා දාලා ඔය කැප් එක බිම තියාගෙන හිඟා කපන්. හිඟා කපන් බං. අයියෝ අනේ අයිය අයිය එහෙම කියන්නේ. හෙට නත්තලුත් එක්කනේ. අම්මට බෙහෙත් ගන්න සල්ලි නැ.
ගෙදර කන්නවත් මොකුත් නෑ අයියේ. ඒකයි මෙහෙම රස්සාවක් කරන්නේ. අත්පය හතර තියාගෙන හිඟා ගන්න බැරි ඉඳලා තමයි අයියේ අමාරුවේ මේ වගේ වැඩක් කරන්නේ. කාටවත් කරදරයක් වෙන්නේ නැතුව මගේම මාන්තියෙන් මේ වගේ වැඩක් කරන්නේ ඒකයි. අයියලා ගන්න නැත්තම් ගන්න නෑ කියන්නේ. ඒත් මේ වගේ කතා කියන්න එපා අයියේ. හා හා නිකං බොමේ පඬිත කතා කියන්න නැතුව ඔය සෙල්ලම් බඩු ටිකයි උඹගේ මූණයි කුඩු කරගන්න නැතුව මෙතනින් පලයන්. උඹගේ මේ උපදේශ අපිට වැඩක් නෑ බං. පලයන්ට මෙතනින්. උගේ ටෝක් එක බලපන් කොරාජුවා. තව එක වචනයක් හරි ඕකා කිව්වනම් දෙනවා ඔකයි සෙල්ලම් බඩු ටිකත් එක්ක උඩින් යන්න. හෙට නත්තලුත් එක්ක ගෙදෙට්ට බඩු ටිකක් ගන්න ටවුන් එකට යන්නත් තියෙනවා. ළමයාට සෙල්ලම් බඩුවක් ගන්නත් ඕනි. අයියෝ හවස ජොගින් කරන්න යන්නත් තියෙනවා පාක් එකට. වැඩ ගොඩ ගැහිලා තව පොඩ්ඩක් කළා ඉඳලා එහෙම යනවා ටවුන් එකට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන ළමයාට සෙල්ලම් බඩු ටිකකුත් අරගෙන එහෙම ගෙදර යන්න ඕනි. ඊට පස්සේ ගිය ගමන් ජොගින් කරන්න ගිහිල්ලා ඇවිල්ලා හොඳට නිදා ගන්න තියෙන්නේ. හම්මෝ අද නම් පට්ට අමාරුයි ඈ. අඩුවට සෙල්ලම් බඩු තියෙනවා, අඩුවට සෙල්ලම් බඩු තියෙනවා. එන්න එන්න නෝනා මහත්තයා, එන්න අඩුවට සෙල්ලම් බඩු තියෙනවා. පුංචි දරුවට අරන් දෙන්න අඩුවට සෙල්ලම් බඩු. නත්තල් ඉඳ අඩුවටම දෙනවා, අඩුවටම දෙනවා. මහත්තයා මහත්තයා, අඩුවට සෙල්ලම් බඩු තියෙනවා. ළමයිට එහෙම අරන් දෙන්න පුළුවන්. මොකද කියන්නේ මහත්තයා? අඩු කරලා දෙන්නම්. හෙට නත්තල්නේ. ඒකින්ද සෙල්ලම් බඩු අඩුවට දෙනවා. අනේ ගන්නකෝ මහත්තයා සෙල්ලම් බඩුවක්. පිස්සුදයි සේ තමුසෙට. අපි වගේ මේ වැදගත් මිනිස්සු තමුසෙලා වගේ මේ තුට්ටු දෙකේ මේ බඩු විකුණන උන්ගේ මේ සෙල්ලම් බඩු ගන්න. අනික ඔය වගේ කිසි ක්වලිටියකුත් නැහැ. බලනවා තමුසෙගේ හැටි විතරක්. තමුසෙ ඉන්නේ ජරාවට. ඔය සෙල්ලම් බඩු වල ජරාව ගෑවිලා ඇති. අපේ ළමයි ඔය වගේ සෙල්ලම් කරපුවාම ඒ ළමයිට නැති ලෙඩ හැදෙයි. ඕක අරගෙන මෙතනින් යන වයිසේ යන්න පව නොදී ගිහින් වැඩක් බලා ගන්නවා. අනේ එහෙම කියන්න එපා මහත්තයා. අනික මම පිරිසිදුවට ඉන්නේ. මම බොහොම මහන්සියෙන් මේ සෙල්ලම් බඩු විකුණලා කීයක් හරි හොයාගෙන මගේ අම්මව බලාගන්නේ මහත්තයා. එහෙම මට කියන්න එපා මහත්තයා. මම බොහොම අසරණයි. මං අම්මත් බලාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඇයි තමුසේ දැම්මට මොනවද කියන්නේ කියනකෝ? ඇයි තමුසේ ඔහම කිව්වා කියලා මං තමුසේට සල්ලි දෙයි කියලා හිතුවද? පිස්සුදයිසේ තමුසෙලා වගේ මිනිසුන්ට සල්ලි දෙන්න යනවා යනවා මෙතනින් පවුනෝදි. අනේ නෑ මහත්තයා, මම මහත්තයාගෙන් සල්ලි ඉල්ල ගන්න නෙවෙයි එහෙම දෙයක් කිව්වේ. මට මහත්තයාගේ සල්ලි එපා. මං කිව්වේ එහෙම මිනිසුන්ට කියන්න එපා කියලා මහත්තයා. බොහොම අමාරු වෙන්නේ අපි ජීවත් වෙන්නේ. අපිට අනික මහත්තයලට වගේ සල්ලි ලොකු ලොකු වාහන නෑනේ මහත්තයා. මේ වගේ කීයක් හරි හොයාගන්නේ බොහොම අමාරුයි. ඒකින්ද මෙහෙම කියන්න එපා මහත්තයා. මං යන්න. මම කාගෙන්වත් හිඟා ගාලා සල්ලි ඉල්ලගෙන නෑ. මං කොහොමරි මාන්සිලා වැඩ කළා විතරයි මං සල්ලි හොයාගන්නේ. එහෙනම් මං යන්නම් මහත්තයා. මේක අනිවාර්යෙන් කුඩුකාරයෙක් වෙන්නදී. ඒකයි ඔය ඇඳුමේ හැටි. බොරුවට මේ අම්මව බලාගන්න කියලා සෙල්ලම් බඩු විකුණනවා කිව්වට මූ බොරුවට අම්මා පිටින් දාලා සෙල්ලම් බඩු විකුණලා කුඩු ගහනවාද කොහෙද? කොහෙවත් නැති කුරුකාරයෙක්ද කොහෙද? අයියෝ අයියෝ. අයියෝ. අද දවසට එක සෙල්ලම් බඩුවක්වත් විකිණුනේ නැහැ. හෙටේ මදිවට නැත්තල්. අම්මට බේත් ගන්න සල්ලි නැහැ. ගෙදරට කන්න මොනවත් අරන් යන්න සල්ලි නැහැ. අයියෝ. නත්තලටත් අම්මටයි මටයි බඩගින්න ඉන්න වෙන්නේ. අයියෝ. මම බඩගින්න හිටියත් කමන්නේ. අම්මට හරි කන්න මොනවරි හොයාගන්න තිබ්බන. අනේ ඇයි දෙවියනේ මේම වෙන්නේ? කාටවත් කරදරයක් කරන්නේ නැතුව, වැරදි වැඩක් කරන්නේ නැතුව මේ වගේ පාඩුවේ වැඩක් කරගෙන ඉද්දි ඇයි දෙවියනේ මට හරියන්නේ නැත්තේ? අම්මගේ බෙහෙත් ටික කන්නේ කොහෙන්ද? අයියෝ මට තේරෙන්නේ නැහැ දෙවියනේ මොකද්ද කරන්න ඕනි කියලා. මට තේරෙන්නේ නැහැ අප්පා. අම්මේ අම්මේ
අන්න අතන සෙල්ලම් බඩු විකුණන මාම කෙනෙක් ඉන්නවා. ඒ මාම ළඟ ලස්සන බොණික්කුත් ඉන්නවා. අනේ අම්මේ මට එකක් අරගෙන දෙන්නකෝ. අනේ අම්මේ බොණික්ක නෑ මං අරන් දෙන්නේ. ගුටි දෙන්නේ. දැක්කද මේ ටිකට? සෙල්ලම් බඩු දැක්ක විතරයි මගේ අතත් අතරලා දාලා දුවපු දිවිල්ල. වැටුණා නම් එහෙම දරුවෝ. අනේ අම්මේ මට අරන් දෙන්නකෝ බොණික්කේ. අනේ අම්මේ අරන් දෙන්නකෝ. හරි හරි පුතේ. හෙට නත්තලුත් එක්කනේ. මං පුතාට ලස්සන බොණික්කෙක් ඒ මාමගෙන් අරන් දෙන්නම්. අපි යංකෝ එතෙන්ද? යංකෝ. මාමේ මාමේ මට ඔය ලස්සන බොණික්කෙක් දෙන්නකෝ මාමේ. ආ. චෝටි දුවට මෙතනින් මොන බොණික්කද ඕනි කියන්නකෝ. මෙතන ඕනි බොණික්කෙක් ඉන්නවා. චෝටි දුවට මම දෙන්නම්. මොකද්ද චෝටි දුවට ඕනි බොණික්කා? මාමේ මට ඕනි ඔය මං වගේම pink color ගවුමක් ඇඳන් ඉන්න මේ බොණික්කෙක් ඉන්නේ. අනේ ඒක මට ඕනි. අම්මේ ඒක තමයි ඕනි අම්මේ. ආ අයියේ. ඒ බොණික්කයි ගණන් කොහමද අයියේ? ඒක දෙන්නකෝ අපිට. ආ ඒක දෝනි. මේ ඕනි බොණික්කෙ 200යි නංගි. කැමති එකක් බලලා ගන්න. මේ මං තව අඩු කරලා දෙන්න. හෙට නත්තලුත් එක්කනේ. ඒකින්ද අඩු කරලා විකුණන්නේ. නැත්තම් රුපියල් 500ක් වෙනවා. හෙට නත්තල් හින්දා පුංචි ළමයි ආකින්දා අඩු කරලා දෙනවා. තව එකක් ඕන නම් බලලා ගන්න. මං තව අඩු කරලා දෙන්න. යේයේ යේයේ මං ආසම බොණික්කා මට හම්බෙනවා. අම්මේ අම්මේ අපි අයියටත් මෙතනින් සෙල්ලම් බඩුවක් කරයන්කෝ අම්මේ. ආ එහෙනම් අයියේ මට අර දුව පෙන්නපු බොණික්කයි ඔතන ඉන්නව නේද මකරෙක්? ඒ මකරයි ඔය පුංචි තාරාවයි දෙන්නකෝ අයියේ. ආ හරි නංගි මං ඒ ටික දෙන්නම්. ඔන්න චූටි බබා ඔයා මගෙන් සෙල්ලම් බඩු ගොඩක් ගත්ත හින්දා මං චූටි බබාට තව සෙල්ලම් බඩුවක් නිකමුත් දෙන්නම්. හරිද? ගෙදර ගිහිල්ලා මේ සෙල්ලම් බඩු කඩා ගන්න නැතුව සෙල්ලම් කරන්න ඕනි අයියත් එක්ක. හොඳද? ආ හරි මාමේ. මාමා නම් හරිම හොඳයි. හරිම හොඳයි. අයියෝ. හවස් වෙනකම්ම කඩ කැඩෙනකම් සෙල්ලම් බඩු ගන්න සෙල්ලම් බඩු ගන්න කිය කිය ඇවිද්දා. තාම හොයාගත්තේ රුපියල් 600යි. මේ 600න් කොහමද තෙවියනේ අම්මගේ බෙහෙත් ටිකවත් ගන්න? අම්මගේ බෙහෙත් වලටම රුපියල් 2000කට වැඩි යනවා. අයියෝ අදත් අම්මගේ බෙහෙත් ටික රැය යන්න වෙන්නේ. කන්න මොනවා හරි තමයි රැය යන්න වෙන්නේ. නත්තල් දවසේ කොහොම හරි මොකක් මාරි කරලා අම්මගේ බෙහෙත් ටික අරන් දෙන්න ඕනේ. නැත්තම් අම්මගේ ලෙඩේ තවත් වැඩි වෙයි. ඔපරේෂන් එකටත් කාලය ලඟ වෙනවනේ අම්මගේ. කොහෙන්ද දෙවියනේ මං ඔපරේෂන් කරන්න සල්ලි හොයාගන්නේ? මට නම් තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. අයියෝ. අයියෝ රාජුවා. කෝබන් ඌ තාම නැහනේ. දැන් වෙලාව බලපන්. 5යි කාලත් වුණා. උඹ කිව්වේ 5ට එනවා කියලානේ. කෝ නැහනේ බන් තාම. ඉඳපන් ඉඳපන් උපුලා. උඹගේ හදිස්සියනේ බන් මොන දේ කරන්න ගියත්. උඹට සල්ලිත් ඕනි විවසන්නත් බෑ. ඉඳපන් මං කියන දේ අහගනි. ඕක අනිවාර්යෙන් 5යි 20 වෙද්දි එනවා. ඕක කොහේ හරි යන්න ඇති බං හෙට නත්තල්නේ. අනම් මනම් බඩු එහෙම ගන්න යන්න ඇති. ඊට පස්සේ ඔක්කොම ඉවරලා තමයි ඕක දුවන් දෙන්නේ. හරිද? මං කියන දේ හොඳට අහගනින් උපුලා. හරිද? ඕක දැන් මෙතනින් ජොගින් කරන්න එනවනේ. හරිද? මම එහා පැත්තේ අතන ගහලාක ඉන්නවා. හරිද? උඹ පොර ජොගින් කරද්දී ෂේප් එකේ පොර ළඟට ගිහිල්ලා අයියේ වෙලාව කීයද කියලා බොරුවට අහපන්. ඌව විනාඩි 2-3කට උඹ කතාවට අහු කරගනි. සෙනික මං පස්සෙන් එන්නම්. ඌගේ මාළේ කඩාගත්තා. සෙනික දිව්වා අතන අපේ පාක් එකේ අතන හන්දිය තියෙන්නේ. එතන හන්දිය එහා පැත්ත පාර තියෙන්නේ. අන්න එතනදී අපි දෙන්න හම්බෙමු. උඹට තේරුණානේ? උඹ හරි ගානට හැබැයි වැඩේ කරන්න ඕනේ. ඌ උඹ ගානට කතාවට අහු කරගනින්. මං ෂේප් එකේ පිටිපස්සෙන් එන්නම්. මාළේ කඩාගෙන දුවන්නම්. හරිද? උඹට තේරුණානේ? එහෙම තමයි වෙන්න ඕනි ඈ. උඹ මේ මොනවද රාජු කියන්නේ? දෙන්නම් ඉතින් වැඩේ ඉතින් අය කිරි ගහඩන්න වගේ තියෙයි ඈ. ආයේ මම දෙන්නම් වැඩේ බං. ඒ උපුලා උපුලා
අන්නරුවේනවා මං අතන ගහ ළඟට යනවා උඹේ නම් සුපිරියට වැඩේ දීපන් ඈ තේරුණානේ වරෙන් මහත්තයා ඔහොම්ම දුවගෙන වරෙන් දෙන්නම් අද උඹට ගේම ආ මහත්තයා මේ ජොගින් කරනවා කියන්නේ අනේ මහත්තයා පුළුවන් නම් මට වෙලාව පොඩ්ඩක් කියන්නකෝ ආ ඕම පොඩ්ඩක් ඉන්න මල්ලි මං සුටුස් කාලා කියන්න වෙලාව වෙලාව ඇවිත් මල්ලි 5:30 පහමාරේ මල්ලි හරියටම වෙලාව ආ හරි මහත්තයා මහත්තයා මේ ළඟපාතමද මම ඊට කලින් මහත්තයාව මේ පැත්තේ දැකලා නැහනේ ඔව් මල්ලි මේ ළඟපාතම තමයි මෙතන එහා පැත්තේ අල්ලපුඩේ මගේ ගෙදර තියෙන්නේ දැන් තමයි වෙලාව ශනික කඩාගත්තා මේ පැත්තෙන් දිව්වා හඩේ මට නිකන් බයයි බයයිත් වගේ එකපාර අල්ලලා දාමුනේ උඹට පුළුවන් උපුලා උඹට පුළුවන් උපුලා ගැට්ට ගණින් උපුලා ගැට්ට ගණින් උපුලා උඹට පුළුවන් ඒ ඔමිට බං ඒ යකෝ ඔය මගේ මාලේ දීලා බලයන් ඒ අයියෝ කවුරුත් නැද්ද මෙන්න හොරෙක් මගේ මාලේ කඩාගත්ත කවුරුත් නැද්ද නෑනේ මල්ලේ ඈ අරුන් දෙනර මහත්තයාගේ මාලේ කඩාගෙන දිව්ව නේද මම මොකක් මාරි කරන්න ඕනි මම මොකක් මාරි කරන්න ඕනි ඒ මහත්තයාගේ මාලේ කොහොම හරි මම අරන් දෙන්න ඕනි ඉක්මනට ගිහිල්ලා ඒ මහත්තයාගේ මාලේ අරන් දෙන්න ඕනි අරුන් දෙන දුවනෝනේ මම මෙතනින් ෂෝට් කට් එකෙන් දාලා ගිහිල්ලා උන් දෙන්නව අල්ලගෙන මහත්තයාට කොහොම හරි මාලේ අරන් දෙන්න ඕනි පව්වේ අහිංසක මිනිස්සයා කොහොම හරි දැන් යන්න ඕනි මම නෑනේ මල්ලේ මඩ උදව් කරන්න මල්ලී මගේ මාලේ කඩාගෙන ගියානේ අයියෝ මල්ලී මඩ උදව් කරන්න මල්ලී මහත්තයා බය වෙන්න දෙන්න මහත්තයා බය වෙන්න දෙන්න මට ෂණික මාලේ අරන් එන්න මහත්තයා ගෙදෙට්ටලා ඉන්නකො මං ෂණික කොහෙන් හරි මාලේ අරන් එන්න ඕම ඉන්න මහත්තයා යඩෝ නැවතියන් ඒ මොවේ මහත්තයා මාලේ දීලා බලයන් අඩෝ ඒ නැවතියන් ඒ අඩෝ අඩෝ ඒ ඕම ඉදපන් හොරා අඩෝ හොරා ඒ ඕම ඉදපන් ඒ අයියෝ අනේ දෙවියනේ මගේ මාලේ ලක්ෂ 10කට වඩා වටිනා මං කොහෙන්ද දැන් ඒක හොයාගන්නේ අයියෝ සිස් අම්මේ දිව දිවිලා අම්මා උපුලා තාම නැහැනේ අප්පා හති කියන්නේ අම්මෝ කාලෙකින් තමයි මෙහෙම දිවිලා දිවේ අම්මේ අම්මෝ ඒ ඒ අඩෝ අඩෝ හොරා ඒ අර මාත්තේ මාලේ දීපන්නෝ ඒ අම්මෝ හති හති යකෝ තෝනේ මම බය වෙලා ගියා යකෝ මොහොම ගොන් ආතල් ගන්නවා උපුලා අමාරුවෙන් ගේම ගහගත්තාම රෙද්දක් කරනවා බලපංකො තවටියෙන් මට හાર્ට් ඇටැක් ඇදෙනවා ඒයි මම බය වුනේ උඹ ඒ අරු හිතේ බං හොඳ පොරක් කියලා බං ඌ කිව්වා අනේ මල්ලි මට බාලේ ගෙනත් දෙන්න මල්ලි කොහෙන් හරි අයියෝ අයියෝ මං කිව්වා බොරුවනේ මං එතන බොරු ඇක්ටින්ග් එකක් දැම්මා ඉන්නින්න මහත්තයා මං ටග් ගාලා මහත්තයාගේ මාලේ ගෙදෙට්ටම ගෙනත් දෙන්නම් කියලා ඌට බොරු ටෝක් එකක් දීලා එතනත් බොරුවට ඒ අඩෝ හොරා හිටපන් කියලා බොරුවට කෑ ගැව්වා ඌ සුපිරියට ඇඳුණා සුපිරියට ඇඳුණා ඈ බං උපුලා උඹලා වගේ උන්නේ බං රඟපාන්න යන්න ඕනි උඹ එතන මාර ඇක්ටින්ග් එක ගන්න බං දීලා තියෙන්නේ සුපිරි සුපිරි කොහමද බලපන් මාලේ ලොවෙත් ලක්ෂ 5කට උඩින් වටිනවෑ බර බලපංකෝ ඔරිජිනල් රත්තරන් ඈය අඩෝ රාජුවා සිරාවටම බං මේක දීලා නම් හොඳ ගාණක් ගන්න පුළුවන් ඈ මේ යමංගෝ ටවුන් එකේ අර මං අඳුරන පොරක් ඉන්නවා ඕක ඔය හොරබඩු තමයි ගන්නේ අපි ඕකට මේක දීලා හොඳ ගාණක් ඉල්ලගමු බං දැම්ම වැඩේ කරමු හෙට නත්තලින්දා අදෝක කලින් කඩේ වහන්නටත් ඉඩ තියෙනවා යමංගෝ සෙනික ගිහිල්ලා ඒ කඩේට මේක දීලා සල්ලි ටික ගමු. එතකොට පුතේ හෙට අපිට නත්තල සැපටම සමරන්න පුළුවන් රාජුවා සැපටම. එහෙනම් එච්චරයි. එහෙනම් යමංකෝ. එතෙන්ද දීලා හැම වැඩේ ඉවර කරගෙන අපි දෙන්න භාගේ භාගේ බෙදාගමු. අවුලක් නැහැනේ එහෙම. ඒ අඩෝ. ලැජ්ජ නැද්දකෝ මිනිස්සුන්ගේ මාල හොරකම් කරන්න. අනික හෙට නත්තලුත් තියාගෙන මොනවද බං ඔය කරන ජරා වැඩ? ඔය මාලේ ගිහිල්ලා දීපන් ඒ මහත්තයාටමයි
මම නම් හිතේ නෑ උඹලා මෙහෙම වුන් කියලා. ආමේ අර සෙල්ලම් බඩු විකුණපු පොඩිය ගානේ. ඇයි ඇයිඩෝ අපි මොනවා කරත් උඹට මොකද? කන පලා ගන්න නැතුව මෙතනින් පලයන් වැඩක් බලාගෙන මොනවද බං අයියේ උඹලා මේ කරන ලැජ්ජ නැති වැඩ? ඔය මාලේ අර මහත්තයර ගිහිල්ලා දීපල් ලබන් මොනවද උඹලා මේ කරන වැඩ? රාජුවා මූට එදස් සලකන්න බැරි වුණා. රාජු ගහපන් ඔකට. ඔකට ගහපන්. ඌ හිතන් ඉන්නේ හෙන්න කෙරුමක් කියලා. ගහපන් රාජු ඔකට ගහපන්. උඹලා උඹ මේ මාලේ තියාගනින්කෝ. නත්තලට මූට තෑග්ග දෙන්නේ මම. මාලේ තියාගනින්කෝ. මම් මූට අමතක නොවන තෑග්ගක් දීලෙන්න. මාලේ තියාගනින් උඹලා. ඇයි ඇයිඩෝ උඹට මොකද වෙන්න ඕනි? යකෝ අපි මාල උස්සව්වත් මිනි මැරුවත් උඹට මොකද කියපන්කෝ? දෙන්න බලමන් කුඩු වෙලා යන්න පොඩි එකා පිනෝකියෝ. ඇයි ඇයිඩෝ උඹට මොනවද වෙන්න ඕනි? එදත් උඹලා මට එක එක ඒවා කියද්දි මං කටවාගෙන ගියා හරිද? ඒත් බං උඹලා මේ කරන වැඩ දැක්කාම ලැජ්ජයි යකෝ ලැජ්ජයි. උඹලා කලිසම් නෙවෙයි අඳගන්න ඕනි ගවුන් දෙකක් අඳගනින්න. ඊට වඩා හොඳයි. මට එදා උඹලා මොනවද කිව්වේ? හිඟා කණ්ඩ කියලා නේද කිව්වේ? උඹලා මේ කරන වැඩ හිඟා කනවටත් වඩා අන්තයි යකෝ. හිඟා කනවටත් වඩා අන්තයි. ලැජ්ජයි. තූ රාජුවා මොනවද බං බල බල ඉන්නේ? කෙලලා අරපම් මූණ සමතලා වෙන්න එකක්. අඩෝ දැන් මොනවද කියන්නේ උඹ? දැන් මොනවද කියන්නේ? ඇයි උඹේ කට වැහුණද? කට වැහුණද උඹගේ? අම්මෝ උඹලා උකර ගහපන් උඹලා. අම්මෝ මරතවත් බෑ බං කුටි ගන්න. උඹලා ගහපන් ගහපන් උඹලා. අඩෝ සෙල්ලම් බඩු කාර්යා උඹ කවුද යකෝ අපේ කොල්ලොන්න ගහන්න? මමඩෝ උපුල්. උපුලා කිව්වත් මේ ගම් පලාතම හෙල්ලන යකෝ මට. මම තමයි ඩෝ උපුල් වරයක්කෝ. අප්පා යකෝ මගේ මූණ ඔහොම ගහනවාද යකෝ මූණට? අපේ අප්පෝ. අනේ බුදු මචං තවත් නම් ගහන්න බාබා. ඉස්සරහ දර්ශෙට් එකම ගැලුණාද කොහෙද? අඩ වයලත් ගහන්න බාබා. උඹට මාල දෙන්න. උඹට මාල දෙන්න අපි. අප්පෝ අය ගහන්න නම් එපා බං. හෙට නත්තල් බං. අනේ ඒ ගැන ඉතරවත් අපිට ගහන්න එපා බං. අපි යන්න. අපි අය මේව හොරකම් කරන්න ඈ මචං. අයියෝ ගහන්න එපා බං. උඹලා දෙන්න හොඳට මතක තියාගනි. මං උඹලා දෙන්නට යන්න දෙන්නේ හෙට නත්තල් ඉඳා. තේරුණාද? නත්තල ඉඳා උඹලා බේරුණා කියලා හිතාගනි. හරිද? අනේ බුදු අයියේ අපිට සමා වෙන්න. මෙන්න මාලේ තියෙනවා අයියා ගන්න. අත උස ගන්නත් බෑ අයියේ. අයියා ගහපු කැහිල්ලට අත ඉස්සෙන්නෙත් නෑ. මේ මාලේ ගන්න අයියේ. ගන්න සමා වෙන්න අයියේ. අය ජීවිතේට හොරකන්නම් කරන්නේ නෑ. හොරකන්නම් කරන්නේ නෑ බුදු අයියේ. හරි එහෙනම් ඔය තුවාල වලටත් බෙහෙත් ටිකක් දාගෙන හෙට නත්තල්නේ ගෙවල් වලට ගිහිල්ලා ඉන්නවා. මොනවද බං මොකක් හරි වැඩක් කරපල්ලා බං අයියේ. මං වගේ හරි කමන්නේ සෙල්ලම් බඩෝක් හරි විකුණපල්ලා. කාගෑරි අනුන්ගේ රෙද්දවල් හොරකම් කරන්නේ නැතුව මේ නත්තලටවත් හැදියල්ල බං අයියේ. මං මේ මාල ගිල්ලර මහත්තයලට දෙන්න. මං කියන්නම් පොලිසියට මොකුත් කියන්න එපා කියලා. නැත්තම් උඹලා දෙන්නව පොලිසියට අල්ලයි. නත්තල් දවසෙත් උඹලට පොලිසිය තමයි ඉන්න වෙන්නේ. ඒකින්ද ඒ ගැන බලන්න එපා. දැන් ගෙවල් වලට ගිහිල්ලා ඔවටත් බෙහෙත් ටිකක් දාගෙන මේ නත්තලේ දිවත් හැදෙන්න බලපන් අයියේ. අප්පෝ රාජු කාපු එකත් කෑව බං අප නැති වෙන්න. ඒ අතින් හැබැයි බං ඌ හොඳයි නේ බං. ඌ පොලිසියටවත් කියන්නේ නැහැ කියලා කිව්වනේ. අප්පා මගේ කොන්දේකෝ මගේ දත් සෙට් එකේ දතුත් නැහැ වගේ බං. ඌට පට්ට හයියන්නේ තියෙන්නේ බං. අම්මේ ආයේ මොනවද බං? මම ඌට නත්තරට තෑග්ගක් දෙන්න ගියේ. ඌ ඔක්කොටම කලින් මට තෑග්ගක් දුන්නේ නේ බං. දුන්නා නිකන් ශක බුම්මුණා බං. අඩෝ උපුලා මේ නත්තලටවත් අපි හැදෙමු බං. අපේම වැඩක් මොකක් හරි පටන් ගමු. අප්පා ඇහත් එක්ක ඉදිමිලා බං මගේ. ශික් මං
माले तुरकं करं गियाने अरुं सिस मट होया गन्न विधियक वुत नैने अय्यो मन दन्ने अप्पा मेहेम वडमई वेन्ने अय्यो कोहेंद देवियने दम्मन ए माले होया गन्ने अय्यो अम्मे मे इन्ने महात्या बहुम अमारुए महात्या होया गत्ते महात्या के गे केला वेरदिला गेवाल देक्कट गिया ये गेवाल वालिन तमागवे महात्या के दर मेतन दियना केला अय्यो मे आरे सेल्लम बाडू विकुनने कोल्ला नेद ऐ ऐसे मेहटावे मगे मे ओलुवत् विकार वेला तियन्ने तमु सेना यन्न मेदनी अने नै महात्या मम्मे आवे महात्याट वेदगत् देयक् दीला यन्न अने अने मे ऐसे तमु सेना यन्न मेदनी मगे मे ओलो विकार वेला तिना तमु मे मगुलक् किना मट तमुसेला वगे मे 2:50 मिनिसुंगे मे वेदगत् देवल ओन्ने යනවා යන්න ආහෝ පොඩ ඉන්නකෝ මං තමුසේ සල්ලි දෙන්න එතකොටවත් පින් සිද්ද වෙයි මෙතන යනවා යන්න මට පාඩු ඉන්න දීලා මොන විකාරයක්ද බම් මේ අනේ නෑ මහත්තයා මට මහත්තයාගෙන් සල්ලි එපා මං මහත්තයාට මේක දෙන්න ආවේ මොකක් මගේ මාලේ කොහෙන්ද තමුසේ 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 කොහෙන්ද මගේ මාලේ නෑ මහත්තයා මන් සෙල්ලම් බඩු විකුණලා පොඩ්ඩක් මහන්සිින්ද අතන පාක් එක ගහ බැත්තේ තියෙන පුටුවේ ඉඳගෙන හිටියේ එතකොට මං උනේ හැම දෙයක්ම බලාගෙන හිටියේ මහත්තයා මහත්තයාගේ මාලේ අර කොල්ලෝ දෙන්නේ කඩාගෙන දිව්වනේ මං ඒ හැම දෙයක්ම බලාගෙන හිටියේ ඊට පස්සෙ ඉතින් මට දැක දැක උදව් කරන්න නැති වෙන්න බෑනේ මහත්තයා ඒකින්ද මං ගිහිල්ලා ඒ කොල්ලෝ දෙන්නත් එක්ක පොඩ්ඩක් පැටලිලා තමයි මහත්තයාගේ මාලේ ආය ගත්තේ නැත්තං උන් ඒ මාලේ කොහෙද කඩේකට තියලා සල්ලි ගන්න කියලා ගියේ හෙට නත්තල්නේ උන්ට නත්තලට මුකුත් කරන්න සල්ලි නැතිව තමයි මේ දේ කළා තියෙන්නේ ඊට පස්සේ මං උන් දෙන්නට හොඳට සලකවුවා මහත්තයා මහත්තයා දැන් පොලිසියට යන්න ඕනේ උන් දෙන්න කිව්වා අය හොඳට හැදෙනවා මේ වගේ හොරගම් කරන්නේ නැහැ කියලා ඒකින්ද මහත්තයා මං මහත්තයාගේ මාලේ දෙන්න ආවේ එහෙනම් ගන්න මහත්තයා මාලේ මම යන්නම් අම්මත් බලාගෙන ඇති ගෙදර දැන් හොඳටම හවස් වෙලානේ තියෙන්නේ අනේ මල්ලි මට සමා වෙන්න මල්ලි මං ඔයාගෙන වැරදියට හිතලා තියෙන්නේ මං ඔයාට එදා කතා කරපු විදිය අනේ සමා වෙන්න මල්ලි මම කවදාවත් හිතුවේ නෑ මල්ලි මෙච්චර හොඳ මනුස්සෙක් කියලා අනේ ඇත්තම සමා වෙන්න මට මං ගැනම ලැජ්ජයි මල්ලි මට මං ගැනම ලැජ්ජයි මට මෙච්චර සල්ලි තිබිලත් මල්ලගේ මනුස්සකම තිබිලා නෑ කියලා මම අද තමයි දන්නේ ඒත් ඔයාට සල්ලි නෑ ඒත් ඔයාගේ මනුස්සකම තියනවා උතුරන්න අනේ ඒක තමයි මල්ලි වැදගත් ඔයාට ඇත්තරම ගොඩක් ස්තුතියි මල්ලි මගෙන් ඕනි දෙයක් ඉල්ලන්නේ මල්ලි මට මේ කරපු උදව්වට නත්තල වෙනුවෙන් මම මල්ලිට ඕනි දෙයක් දෙනවා මල්ලිලා වගේ මිනිස්සුන්ට තමයි මල්ලි හරියන්න ඕනි ඇත්තරම මට සමා වෙන්න මල්ලි ඉස්සෙල්ලා මල්ලිට කතා කරපු විදියට ඇත්තරම මම මල්ලිව පිටින් බල්ලා තමයි එහෙම කතා කරේ ඒත් ඇතුළතින් මල්ලි කොච්චර හොඳ මනුස්සකම් තියෙන මනුස්සෙක්ද කියලා මට දැන් තමයි තේරෙන්නේ मल्ली तिबना ओय माले विकुरला सल मल्ली मोगा करी कर मल्ली हेम कर मल्ली कोहमारी माव आगने मेचर मगे मेनुंगागने मट माले दुन एत्र मल्ली मल्ली के मनुष्य मट की अन्न वचन मम मेत्र इलाने मल्ली कमी ओणि दिया मन दिन मल्ली මට ඇත්තරම සමා වෙන්න මල්ලි මට ඇත්තරම සමා වෙන්න මට මං ගැනම ලැජ්ජයි කමන්නෑ මහත්තයා මම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මහත්තයාට උදව් කරේ ඒකින්ද මං ගිහින්ෙන්න මගේ අම්මත් බලාගෙන ඇතිනේ මහත්තයා හොඳ මනුස්සෙක් උනේ ඒක ගැන මට සතුටි එහෙනම් මහත්තයා මං ගිහින්ෙන්න මහත්තයාට සුබ නැත්තලක් ඒ මල්ලි මල්ලි ඔහොම පොඩ්ඩක් ඉන්න මම හෙට නැත්තල් දවසේ मल्लिलाय गेदर एन्ना मट हरियट मल्लिलाय गेदर तीयन्न कोहेद कियला कियन्नको महत्या मेतन देके कणुवे हंदियट अविल्ला एतन वील पार्क एके हरि ओने केनेंगेन अहन्न सेल्लम बडु विकुणन संदुल्लाय गेदर कोहेद तीयन्न कियला एयाला गे पेन्नै मं एन गिहिल्ल एन्ना महत्या आ हरि हरि मल्लि मम हेट एन्नंको पौवे एत्तनम होंद कोल्ले एत्तनम होंद कोल्ले මම මෙච්චර සල්ලි තියාගෙන එද් මම් ජීවිතේට තව වෙනකන් කාටවත් උදව් කළා නෑ සල්ලි හැමදාම ගොඩ ගැහුව එක විතරයි කරේ එද් මම් මේ පාර නත්තලට වෙනස් දෙයක් කරන්න ඕනි මේ කොල්ලට මං ගානේ
අනිවාර්යෙන්ම මම තෑග්ගක් දෙනවා. මේ කොල්ලට හිතා ගන්නවත් බැරි සුපිරිම තෑග්ගක් මම මේ කොල්ලට දෙනවා. මං අනිවාර්යෙන් ඒක කරනවා. මං එහෙම දෙයක් කරොත් තමයි මට දැනෙන්නේ ඒ කොල්ලට උදව් කරා කියලා. යද්දි අපි මේ සල්ලි ඇරයන්නේ නැහනේ. ඒකින්ද ඉන්න කාලේ පුළු පුළුවන් විදියට නැතිබර මිනිස්සුන්ට උදව් කරන්න ඕනි. ඒක තමයි කවදා හරි ඉතුරු වෙන්නේ. මං අනිවාර්යෙන් මේ කොල්ලට උදව් කරනවා. අනිවාර්යෙන්ම උදව් කරනවා. හම්මේ අදනම් පට්ට අමාරුයි අම්මේ. මාර මහන්සි ඈ. අනේ මයි පුතේ. පුතා මං ඉන්න ඕම මහන්සි වෙන්න එපා පුතේ. පුතා බෙහෙත්වලට සල්ලි හොයන්න ඕනි. කන්න බොන්න සල්ලි හොයන්න ඕනි. අනේ මයි පුතේ. මාව කොහෙට හරි ගිහිල්ලා දාන්න පුතේ. එතකොට පුතාර නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අනික මට මේ ලෙඩ මරගාතේ මුකුත් කරගන්නත් බෑනේ පුතේ. අනේ අම්මේ මොනවද අම්මේ මේ කියවන්නේ? අද මට අම්මට බෙහෙත් ගේන්න නම් සල්ලි හොයාගන්න බැරුණා. ඒත් මම හාල් පහේ ටිකක් හේම ගෙනාවා. අද අපි හොඳ රසට උයලා කමු. ඉන්නකෝ අම්මේ. මම ඉක්මනට මොනවාරි ටක් ගාලා හදන්න. මගේ අම්මට රසට කන්න. හෙටින් පස්සේ අපිට හැම දෙයක්ම හරියයි කියලා මට හිතෙනවා අම්මේ. කොහොම හරි මං හෙට අම්මගේ බෙහෙත් ටිකක් අරන් දෙන්න. හෙට නැත්තල්නේ අම්මේ. මං ඉක්මනට කෑම ටික හදන් එන්න. මගේ අම්මා එතකන් ඔහොම ඉන්න. මගේ අම්මට මොකුත් අමාරුවක් නෑනේ. අනේ මය පුතේ, මය පුතා මං ඉඳ කොච්චර මාන්සි වෙනවද? මය පුතාට කවදාවත් වරදින්නේ නෑ. කවදාවත් වරදින්නේ නෑ. අර වීල් පාක් එකේ මිනිස්සු කිව්ව විදියට මේක තමයි සඳුන් මල්ලියේ ගෙදර වෙන්න ඕනි. කතා කරලා බලමු. සඳුන් මල්ලී, සඳුන් මල්ලී, සඳුන් මල්ලී. ආ මේ මහත්තයානේ. ආ මහත්තයා. ඔහොම එන්න ගේ ඇතුළට, ඔහොම එන්න ගේ ඇතුළට. ආ ආ හරි මල්ලි මං එන්න, මං එන්න. ආ මහත්තයා. එන්න එන්න මහත්තයා, ඔහොම එන්න. මේක තමයි ඉතින් මහත්තයා අපේ ගෙදර. අර ඉන්නේ මගේ අම්මා. අම්මට සනීප මදි මහත්තයා. අම්මට ඔපරේෂන් එකක් කරන්න ඕනි. ඔපරේෂන් එක කරන්න සල්ලි නැහැ. තව ටික කාලයක් කොහොම ඉඳලා කොහොම හරි ඔපරේෂන් එකට සල්ලි ටිකක් හොයාගන්න ඕනි මහත්තයා. මෙහෙම තමයි ඉතින් අපේ ජීවිතේ ගෙවෙන්නේ. ඔයා බය වෙන්න එපා මල්ලි. මං අම්මගේ ඔපරේෂන් එකට යන වියදම් ඔක්කොම කරලා දෙන්නම්. ඒක නෙවෙයි. අද නත්තල්නේ. නත්තල්ින්දා මං මල්ලිට ටැග්ගල් ලෑස්ති කරා. මාත් එක්ක එනවද යන්න? අම්මා තන ගහගෙන එන්න යන්න. මල්ලිට ඒ තෑග පෙන්වන්න ඕනි. ඒ තෑග පෙන්නද්දි මල්ලිගේ අම්මත් ළඟ ඉන්න ඕනි. එතකොට තමයි ඒකේ වටිනාකම වැඩි වෙන්නේ. අම්මටත් ඇහැරගෙන මගේ වාහනයට ගිහිල්ලා නගින්නකෝ. මම මල්ලිලාව තෑග තියෙන තැනට එක්කගෙන යන්න. අනේ මහත්තයා, අපිට තෑගේ ඕන නෑ මහත්තයා. මහත්තයා නිකම් බොරුවට අපි ඉන්න වද වෙනවා. අනේ ඕන නෑ මහත්තයා අපිට. ඕකනේ ඕකනේ මල්ලි, මේ නත්තල් දවසේ හිතෝනින් දෙන තෑග්ගත් ඔයාලා එපා කියනවනේ. එහෙම කරන්න එපා මල්ලි. මම මල්ලිගෙන් බැගාපත් වෙලා ඉල්ලන්නේ. අනේ අම්මාත් ලෑස්ති කරගෙන එන්නෝ ගියන්න මල්ලිටේ තෑග දෙන්න. ආ හරි මහත්තයා, ඔච්චරම කියනවනම් මම එන්නම් ගියන්න. පොඩ්ඩක් ඉන්න මහත්තයා, අම්මාත් ලෑස්ති කරගෙන එන්නම්ම. මගේ අම්මේ, මගේ අම්මේ, අම්මේ නැගිටිමුද පොඩ්ඩක්? මොකද මයි පුතේ, කවුද මේ ඇවිත් ඉන්න මහත්තයා? ඈ මයි පුතේ. අම්මේ, ඒ මහත්තයා නත්තල්ින්ද අපිට තෑග්ගක් දෙන්න ඇවිල්ලා. මගේ අම්මවත් ලැහැත්ති කරගෙන එන්න කිව්වේ තෑග්ග දෙන්න යන්න. ඒ මහත්තයාගේ වාහනේම යන්න පුළුවන්. යන්කො අම්මේ, අපි ඒ තෑග්ග මොකද්ද කියලා බලලෙමු. ඒ මහත්තයා නත්තල් වෙනුවෙන් හිත සතුටින් දෙන තෑග්ගනේ අම්මේ. අනේ කොච්චර දෙයක්ද මහත්තයෝ, අපි වගේ නැති බැරි මිනිසුන්ට නත්තලට මේ වගේ දෙයක් කරන එක කොච්චර හොඳ දෙයක්ද? මට නැතත් මගේ කොළුවට තෑග්ගක් දෙන්න මහත්තයෝ. හරි හරි අම්මේ, අම්මට තෑගි තියෙනවා. අම්මා ඉක්මන ලෑස්ති වෙලා ඉන්නකෝ, මම එළියේ ඉන්නම්. සඳුන් මල්ලි, අම්මාව ලෑස්ති කරන් ඉන්න, මම එළියේ ඉන්නම්. එහෙනම්. ආ හරි මහත්තයා, මං ඉක්මනට අම්මාව ලෑස්ති කරන් එන්න. හරි දේනම් සඳුන්, එහෙනම් නගින්නකෝ වාහනේට. ආ හරි මහත්තයා, නගින්න. අම්මේ ඔහොම යංග ඉස්සරහට, මං අම්මව අල්ලගෙන එන්න. ඔහොම යං වාහනේට නගිමු.
එන්න එන්න නෝනා මාත්‍යා නෝනා මාත්‍යා නත්තලට අඩුවට දෙනවා නත්තල්ින්ද අඩුවට දෙනවා එකක් ගත්තොත් දෙකක් නොමිලේ එකක් ගත්තත් දෙකක් නොමිලේ සුපිරිම සෙල්ලම්බඩු සුපිරිම සෙල්ලම්බඩු එන්න එන්න අඩුවට දෙනවා නත්තල් දවසින්ද අඩුවට දෙනවා එන්න 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 සෙල්ලම්බඩු සෙල්ලම්බඩු එකක් ගත්තොත් දෙකක් නොමිලේ සුපිරිම සෙල්ලම්බඩු අඩුවට දෙනවා රුපියල් 200ට රුපියල් 100ට 150ට රුපියල් 300ට සෙල්ලම්බඩු සෙල්ලම්බඩු ඈ බන් රාජුවා මෙහෙම වැඩක් කරන එකේ හිතට මාර නිදාසක් නේද බන් තියෙන්නේ මේකට ඉතින් පින් සිද්ධ වෙන්න ඕනේ වෙන කාටවත් නෙවෙයි අර සෙල්ලම්බඩු විකිනපු සඳුන් මල්ලිට ඒ මල්ලි නැත්තම් මෙලහකටත් අපි පොලිසියේ බන් නැත්තම් අපි හරිපාරට එන්නෙත් නෑනේ හැමදාම එක එකගේවා හොරගම් කර කර ඉඳී බං බලපංගෝ මෙහෙම දෙයක් කරන එක කොච්චර වටිනවද කියලා නේද බං මට මාර සතුටක් තියෙන්නේ අපි දෙන්නාට නත්තල දවසේම මේ වගේ හරි මාර්ගයට එන්න හම්බුනේ කියන තමයි මට ගොඩක්ම සතුටු බංජා ආයේද අහලා උපුලා එකෙම් එකෙම් ඉතින් අර මල්ලිට ජයෙන් ජයම වෙන්න ඕනි අපි සෙල්ලම්බඩු මල්ලි සඳුනට එකෙම්ම ජය වෙන්න ඕනි කොහොමරි දැන් අපි මේ වැඩේ හොඳට කරගෙන ඉස්සරහට යමන් බං අපේම මාන්සියෙන් අපි ගේමක් ගාමු මේ නත්තල් දවසේ එන්න එන්න සෙල්ලම්බඩු අඩුවට දෙනවා නත්තල්ින්ද අඩුවට දෙනවා එකක් ගත්තොත් දෙකක් නොමිලේ 100 ඉඳලා 200ට එනකන් 200 ඉඳලා 300ට එනකන් 300 ඉඳලා 500ට එනකන් සෙල්ලම්බඩු කෝ සඳුන් එන්න එන්න අම්මත් එක බහැල එන්න ඉක්මනට ඔහොම යන් අම්මේ ඉස්සරහට ඔහොම යන් අපේ අම්මේ මේ කොහෙද මහත්තයෝ කාගෙද මේ විශාල ගෙදර අපේ අප්පෝ මේකේ ලොකු මාලිගාවක් වගේ ඔව්මයි මහත්තයෝ කාගෙද මහත්තයෝ මේ ගෙදර මේ මහත්තයාගේ අනිත් ගෙදරද නෑ නෑ සඳුන් මං ඔයාට ටෑග් එකක් දෙනවා කිව්වා නේද මේක තමයි ඔයාගේ අම්මගේ අලුත්ම ගෙදර මං ගානේ ඔයාලට දීපු නත්තල් ටෑග් එක මේක තමයි ඒ ටෑග් එක සඳුන් මේ ඔයාලේ ගෙදර මේක තමයි ඔයාලේ ගෙදර මොකක් මහත්තයෝ මේ ගෙදර අපිට අම්මටයි මටයි ඔය ඇත්තමද මහත්තයෝ කියන්නේ මට මේක අදාහගන්නත් බෑ මට අදාහගන්නත් බෑ අම්මේ මේකලු අපේ ගෙදර අම්මේ අම්මට ඇහුණද මහත්තයා කිව්ව එක මේ අපේ ගෙදරලු අම්මේ අනේ මහත්තයා මහත්තයා මේ කරපු උදව්වට මම මහත්තයාට අත් දෙක එකතු කළා වැඳලා කියන්නේ මහත්තයාට පුදු බව අත් වෙනවා මහත්තයෝ පුදු බව අත් වෙනවා මට කියන්න වචන නැහැ කියන්න වචන නැහැ මහත්තයෝ මහත්තයාට තව තව හරියන්න ඕනි තව තව හරියන්න ඕනි නෑ අම්මේ මට නෙමෙයි බුදු බවත් වෙන්න ඕනි මේ වගේ රත්තරන් පුතෙක් හදපු අම්මට තමයි බුදු බවත් වෙන්න ඕනි අම්මගේ පුතා මගේ මාළ ගෙනත් දීලා මට මාර විදියට උදව් කරේ අම්මගේ පුතාට ඕනක් තිබ්බා ඒ මාළේ කඩේකට විකුණලා ඒ සල්ලි වලින් මොකක් හරි කරන්න ඒත් ඒ ළමයා එහෙම කරේ නෑ අම්මේ අම්මා පුංචි කාලේ ඉඳලා ඒ ළමයට හොඳ ගතිගුණ කියලා දීලා තියෙනවා තමන්ගේ උත්සාහයෙන්ම නැගිටින්න කියලා අන්න ඒකින්ද තමයි ඒ ළමයා මේ වගේ දෙයක් කරේ නැත්තේ අන්න ඒ දේ කරපින්ද තමයි මේ වගේ දෙයක් අම්මටයි අම්මගේ රත්තරන් පුතාටයි මන් දුන්නේ මන් මීට කලින් මෙහෙම කාටවත් උදව් කළා නැහැ මනුස්සකම කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තේ මන් අම්මගේ පුතාගෙන් ඒකින්ද මේ වගේ දෙයක් අම්මටයි අර වගේ පුතෙක්ටයි දුන්නා කියලා කිසිම පාඩුවක් නැහැ කිසිම පාඩුවක් නැහැ මගේ හදවතින්ම තමයි මේ වගේ දෙයක් කරේ මන් අදින් පස්සේ මේ වගේ අසරණ මිනිස්සු හැමෝටම උදව් කරනවා හැමෝටම උදව් කරනවා සල්ලි නොවේ යම්මේ ජීවිතේ මනුස්සකමයි වටින්නේ මේ වගේ ලස්සන නත්තල් දවසක මේ වගේ දෙයක් කරන්න ලැබුණ එක ගැන මට ගොඩක් සතුටුයි යම්මේ අම්මගේ ඔපරේෂන් එකට යන වියදමුත් මම බලා ගන්නම් අම්මයි සඳුනුයි මේ ගෙදර ලස්සනට ජීවත් වෙන්න සතුටෙන් ජීවත් වෙන්න අනේ මහත්තයෝ ගොඩක් ස්තුතියි මහත්තයෝ මට මේ කිසි දෙයක් හිතා ගන්න බෑ මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ ආ තව පුංචි දෙයක් තියෙනවා සඳුන් ඔයාට මගේ ඔෆිස් එකේ මැනේජර් තනතුරත් මම දෙනවා ඔයාට
ඒකෙන් ඔයාට මේ ගේත් බලාගෙන ඔයාගේ අම්මවත් බලාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඔන්න මං ඔයාට එහෙනම් නත්තල් තෑග්ග දුන්නා. සතුටුයි නේද? සතුටුයි කියන්නේ මාත්‍යෝ. මට සතුටට ඇඬෙනවා. මං කවදාවත් හිතුවේ නෑ මේ වගේ දෙයක් මට හම්බෙයි කියලා. ඒකත් අද වගේ ලස්සන නත්තල් දවසක. මට ගොඩක් සතුටුයි මාත්‍යෝ. මට ගොඩක් සතුටුයි. මාත්‍යාට ගොඩක් පිං. මාත්‍යාට ගොඩක් පිං. ඔන්න යාළුවනේ කාටුන් රූම් අපෙන් ඔයාලට දුන්න නත්තල් තෑග්ග කතාව ඔන්න ඔහොම තමයි ඉවර වෙන්නේ. ඔයාලත් මේකෙන් ගන්න තියෙන ආදර්ශය අනිවාර්යයෙන්ම ගන්න ඕනි. තේරුණාද? සල්ලි වලට වඩා මනුසකමයි වටින්නේ. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ සුබම සුබ. එහෙනම් යාළුවෝ හැමෝටම සුබම සුබ නත්තල් තෑග්ග වේවා.